සඳුනි, හොඹඩ ඉන්නකෝ. ආ, දේවයි. අපිට ආරංචි අප්පච්චි ඇවිල්ලා ගියා කියලා. මොකද විශේෂයක්ද? නෑ නෑ. එහෙම විශේෂයක් නම් නෙමෙයි. නිකන් අප්පච්චි මේ ළඟට ආපු ගමන් මාව බලන්න කියලා ආවා. අයියෝ. තාම මාමෙන්න ඕනිද ඔයාව බලන්න? දැන් ඉතින් කවුරු හරි හොයා ගන්න එපා. නෑ සඳුනි. මං ওই දේවල් වලට හරි බයයි. ඒ මොකද? දන්නේ නැද්ද? අපේ අප්පච්චිලත් එක විදියක් නේ. අන්තිමේදී ප්‍රශ්න. ඊට වැඩිය හොඳයි ඒගොල්ලන්ට හොයන්න දීලා පාඩු වෙන්න. හරියට මං වගේ. මත් ඔහෙ බලන්න. මං දන්නවනේ ඔයාගේ අයියගේ හැටි. ඒ වුණාට ඉතින් හදිස්සියවත් කාගෙන හරි ආදරයක් ඇති වුණා. ඇති වුණොත් ඉතින් මොනව කරන්නද? අනිත් එක ඔය දේවල් කිය කී ඇති වෙන දේවල් නෙමෙයිනේ. එහෙම දෙයක් ඇති වුණොත් හිතේ හිර කරගෙන පාඩුවේ ඉන්න. වෙන මොනව කරන්නද? එහෙම හිතේ හිර වෙච්ච දේවල් තියෙනවද? නෑ නෑ. දැනට නම් නෑ. ඒත් ඇයි අහන්නේ? එහෙම තියෙනව නම් ගලවන්නද? බලමුකෝ. මොකද මචං උනේ? මම නර්මදාට කිව්වා. එයා නම් එක කරයි. ඉතින් දැන් මට අම්මට මුණ දෙන්න බෑ. දැන් ඉතින් අම්මා මොකද කියන්නේ? එයාට මාත්‍රික මාර්ගයෙන්දී. ඊටත් වඩා එයාට එයාට ලැජ්ජයි. දුකයි. ඒ වගේම තමයි මචං. කාට කාටත් තම තමන්ගේ ඇඟීම් වල වේදනාව විඳින්න වෙනවා. ඒනාඩින් දැන් අපි හැමෝම විඳවනවානේ. හරි ඉතින් ඒකට නම් කමන්නේ. කොහොම කොමින් හරි දැන් මේ මගුල නැවතුණා. ඒක නම් එහෙම තමයි. මම ඉක්මනටම ගෙදරින් ආවේ අම්මා කෙල්ල කවුද කියලා අහයි කියලා. මම ඉක්මනට පැනගත්තා. උඹ එහෙම කරපු එකත් හොඳයි. නැත්තං ඉතින් මේ කරදර ඇස්සේ තවත් කරදරනේ ඕක දැනගත්තා. නර්මදා මොකද මේ වෙලා තියෙන්නේ? බලන්නකෝ මේක කලින් කිව්වනම් ඉවරයිනේ. එහෙනම් මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැනේ. ගෙදර තාත්තේ කොහොමද? දන්නේ නැහැ. ඒකට පයි තමයි මම මේ ආවේ. දෙඩි දැනගත්තාම කේන්තියයි. ඕක උතලින්ම නතර වුණ එක තමයි හොඳ. නැත්තම් ওই ප්‍රශ්නේ ආයෙම මතුවෙන්න පුළුවන්. ඔයා දන්නේ නැහැ ඩැඩීගේ හැටි. හොඳ වගේම තමයි නරකත්. කේන්ති ගියාම යකෙක් වගේ. මට බයයි. එයා සන්ධ්‍යා අන්ටලා ගෙදර ගිහලා රණ්ඩු වෙයි කියලා. ඩැඩි මට ආදරේ පූජා. නර්මදා දැන් ඔයා කරන්න තියෙන හොඳම දේ ගෙදර යන එක. ඔයාට විතරයි මේක ඩැඩිට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒකත් ඇත්ත තමයි. මොකද්ද හේමාලි මේක තේරුම? දැන් අපි කොහොමද ලෝකෙට මුණ දෙන්නේ? අසංකට බෑ අපිට එහෙම කරන්න. මන් දන්නේ නැහැ ඉතින්. මන් දන්නේ නර්මදා කියපු දේ. හොඳ වෙලාවට මේක අද දැනගත්තා. මං කාඩ් බෙදුවේ නෑ. බම්බුව කාඩ්. දැන් අපිට බෙදලා දාලා තියෙන්නේ මගුල් කාඩ් නෙමෙයි, ශෝක ප්‍රකාශ. මොනවද ඩකීමේ වා කියවන්නේ? මම කියවන්නේ වෙලා තියෙන දේ. දැන් කොහොමද නර්මදා? නර්මදා ගියා පූජා හම්බ වෙන්න. එයාගේ තිතට අමාරු ඇතිනේ. යාව දෙන්කෝ මම එක බේරුවක් කරගන්න.
පූර්ණිමා මොන ලෝකෙද අතරම මෙලා හිටියේ? කොහෙවත් නැහැ. නිකන් ඔය බලන් හිටියා. ඒක නම් වෙන්න බෑ. අපිටත් ටික ටික ආරංචි ඒක. මොනා ගැනද අයියා මේ අහන්නේ? අසංක ගැන. ඒක තාමත් තියෙනවද? අයියා කොහොමද ඒක දන්නේ? මං කොහොම හරි දන්නවනේ. කතාව ඇත්තනේ. මොනව අහනවද මන්ද? හරි හරි. පූර්ණිමා කිසි දෙයකට බය වෙන්න එපා. මං ඔක කාටවත් කියන්න යන්නේ නෑ. මියා කොහොමද ඒ කතාව දන්නේ? අප ඩකින්න. මොකද්ද මේ අම්මා කියන කතාව? අම්මි කියන කතාව ඇත්ත ඩැඩි. ඔව් අමතක කළා දාන්න. නර්මදා බාග ඔලු නරක් වෙලාද? වයිතන මේක සෙල්ලම් කියලාද? මොකටද බුක් කළා? වෙඩින් කාඩ් ගහලා මේක අපිට මහා නින්දාව. අසංක අකමැති නම් අපි මොකද කරන්නේ ඩැඩි? මේව තව දුර දෙක ගියොත් එහෙම ඒ නින්දාවත් අපිටමයි. පස්සේ ඩිවෝස් වෙනාට වැඩිය හොඳයි නේද ඩැඩි මේ විදිහ? අසංක එහෙම අකමැති වෙන හේතුව මොකක්ද? මන් දන්නේ නැහැ. සමහරක් වෙලාවට එයාට මාව හොඳ නැතුව ඇති. මං කැමති නැහැ ඩැඩි මේව ගැන කතා කරන්න. දේවීන්ද්‍රය කොහොමද මේක දැනගත්තේ කියලා? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. එයා මේ ලංකදින ගමට ආවේ. මට බය මේ ගැන ගමේ හැමෝම දන්නවා ඇති කියලා නංගේ. අයියෝ එහෙම කියන්නේ? මේ ගැන දන්නේ අපි කීප දෙනෙක් විතරනේ. එහෙනම් කොහොමද දේවීන්ද්‍රය දන්නේ? පාලමේ වැඩට එන මිනිසුන්ගෙන් පත්ත. එහෙමනම් මං ඉවරයි. ඒකද මොකද? මහ පුදුමයක් ඈ. අනික ඉතින් ඕක වෙන්න බැරි දෙයක්ද? ඔයා නිකම් බොරුවට කලබල වෙලා නිකක්ක ඔච්චර දුර බලන්න එපා. එහෙනම් කිව්වා හැම කියන්නේ? දේව් අය සුසන්ත අයියාගේ යාළුවනේ. සමහර විට සුසන්ත අයියා කිව්වා වෙන්න බැයිද? සුසන්තයි මට එහෙම කරයිද? අනිත්ක මෙහෙම දෙයක් ගැන කොහොමද සුසන්තයි දැනගන්නේ? එහා අපි ගැන හොයන්න වටේටම සැටලයිට් දාගෙන තියෙන. අනේ මන් දන්නේ නැණන්ගේ මොනවා වෙන්න යනවද කියලා. මේ තරම් දේවල් වෙද්දිත් කිසි ගාණක් නැතුව පොත් කියව කිව්ව ඉන්න හිටි. ඒ මොකද ප්‍රශ්නේ? අර තැපැල් මහත්තයාගේ පුතා අර ගෙදර බින්න බහින කන්ද බලන් ඉන්නේ. ඒකද ප්‍රශ්නේ? ඒකට ඒ තරම් කලබල වෙන්න ඕනේ? මිනිහා පූර්ණිමාට කැමති වෙන එකක් නෑ.
එවුනාට දොස්තර නෝනාවත් අල්ලගන්න කලින් සතුට ගැන කතා කරගෙන හිටියොත් හොඳයි. මොනුත් ඉතින් ඔය පූර්ණිමා ගැන හිතලා බලන්න බැරිය. දැන් මොකක්ද මට කරන්න කියන්නේ? ළමයෝ කන්ද අපි ළඟට එන්නේ නැහැ. අපි යන්න ඕනේ කන්ද ළඟට. ඒකයි විදිහ. හරි මම දැන් මාත්‍ය හැම්බෙලා කතා කරලා බලන්න. මොකද බං වෙලා තියෙන්නේ? ඔයා කරන්න වෙන එක්කෙනෙක් කොහාගෙන? හරිද? ඒකත් එහෙමද? මේ කෝබම් මස්සින? උඹ යව බලන්න දාවේ? ඔය ඉන්නේ කාමරේට වෙලා ගෙවල යවාගේ? පරිස්සම් කරන්න නම් කිසි අමාරුවක් නැහැ. එහෙම තමයි හැදිච්ච කොල්ලෝ. හපයෝ ජාඩියට මූඩිය වගේ. උඹගේ අයියට නම් කියාපු මස්සින. හැබැයි ඔන්න උඹට නම් ගැලපෙන්නේ නැහැ. ඒ ඇයි? උඹගේ ඔය කට ඇරියොත් ඒ කොල්ලා පැනලා දුවයි. මේ ඒක නෙමේ. කොහොමද අලුත් තොරතුරු එහෙම? ඔන්න ලැබෙන සතියේ ඉඳන් මාත් සරයි. හරිද? හරියට අක්කා වගේ. අනේ ඔයාගේ සැර. ඒ මොකද? ලැබෙන සතියේ ඉඳන් මම ඉස්කෝලේ උගන්වන්න යනවා. ෂා. නියමයිනේ. මට නම් ඉතින් මේකට තව ටික කාලයක් කන්න වෙයි. ඔක ඉක්මනට ගෙවිලා යයි රිද්ම. කාලේ කියන එක ගෙවෙනවා අපිට තේරෙන්නෙම නැතුව. මට මතක් වුණා පුතක තිබ්බ ජපන් කියමන. ඒ මොකද්ද? ජීවිතේ කෙටියෙන් පෙම් කරන යුවතියනි. රන් දෙතොල් පෙති මිලින යන්නට පෙර පෙම් කරන යුවතියනි. කෙල්ල දැන් පොටකට ඇවිත් වගේ. යම් කොහෙටද? පෙම් කරන්න. දේවේන්ද්‍ර මේක කොහොමද දැනගත්තේ කියලා? අපි නංගිනම් කියන්නේ සුසන්තය කියන්නේ තිය කියලා. ෂුවරකට මෙහෙම නම් එහෙම වෙන්නේ නැහැ. ඒත් ඉතින් අපි දෙන්නගෙන වෙන කවුරුත්ම දන්නේ නැහනේ. එයා අපච්චිලා තියෙයිද? නෑ නෑ නෑ. එයා හැම කෙනෙක් නම් නෙමෙයි. හරි හොඳ කෙනෙක්. එහෙනම් කමක් නෑ. මගේ පැත්තෙන් ගින්න නිවා ගන්න බැරුව ඉන්නකොට ඔයාගේ පැත්තනොත් ගින්නක් ඇති වුණොත් නම් ඉතින් ගිනි නිවන හමුදාවටත් බැරි වෙයි ඒක නෙවත්. අනේ මන් දන්නේ. ඔයක කී දවසක් අම්මට නොකිය ඉන්නද? අම්ම කොයින් හරි දැනගනි. ඔන්න ඊට පස්සේ තමයි. ඒකට කමක් නැහැ. දැන් ඉතින් වෙන කුමක් කරන්නද? ආදරේ කරුණු මිස. මොකද උඹ බලන් ඉන්නේ? දැන් ඉතින් අමාරුවෙන් හොයාගත්ත දෙන්නේ ඒක. එහෙනම් ඔබ බලාගෙන ඉන්න. අම්ම ඇවිල්ලා කණින් ඇදගෙන යයි. නැත්නම් ගානක්වත් නැහැ. නෑ ඉතින්. ආදරේ කරන්න ගියාම සමහර වෙලාවට හිත හරිම කලබලයි. සමහර වෙලාවට හිත හරිම සංසුන්යි. ඒ ටික නම් හොඳට පාඩම් කරලා තියනවා. ප්‍රේමේ මහපොත. අපෝ නෑ. මං තාමත් පූර්ණිමා ටීචර්ගෙන් ඒකේ ඕඩි ඉගෙන ගන්නවා විතරයි. මේ ඔය ඇති අර භූතයට කතා කරන්නකෝ. ආහ් ඔයාට එන්න එපා. ඒ අපේ අයියා. කොහෙද ඉතින්? හොඳක්වත් කරන්න නෑනේ.
මම මේ හැදුවේ උඹෙන් එළියට අරන් දෙන්න. පව් බං අහිංසකයා. ඔන්න එහෙනම් මං කතා කළා. දේව් අයියේ. දේව් අයියේ තේලෑස්ති. ආ සඳුරි ළඟෙත් ඇවිල්ලා තියෙන්නේ. මට ඉතින් බලන්නේ නැතුව ඉන්න බෑනේ. රිද්මව. ඇත්තට මේ ළඟක දිනා වෙන්න ඇති. දේවය. ඔයා මේ දවස්වල මොකද්ද කියවෙන පොත? විශ්වකෝෂයද? ඇයි? පොතත් කියවන්න ඕනේද? අපෝ එපා. මට ඔච්චර ලොකු පොත් නම් ඕනේ. මෙයා මේ දවස්වල කියවන්නේ ප්‍රේම වංශයනේ. මොකක් ප්‍රේම වංශය? මම නම් එහෙම එකක් අහලා නැහැ. මට පේනවා. මොකද ඩගී මේ උනේ? මේ දෙන්න රණ්ඩු කරගත්තවත්ද? ඉතින් මෙහිම තීරණයක් ගන්න ලොකු දෙයක් වෙන්න ඉබේ. කොහොමත් අසංක හිත එක්තැනක තිබ්බ මිනිහෙක් නෙවෙයි. ඒකල මන් ටිකක් දන්නවා. හැබැයි මේ බාලි දැන් මේවා මෙහෙම වෙන්න දෙන්න බෑ. ඉතින් අපි මොකද කරන්නේ? අපි සන්දේ හම්බෙලා මේ ගැන කතා කරමු. ඔයා නර්මදාට තේරුම් කරලා දෙන්න. මේ දේවල් අපිට එහෙම ලේසියෙන් අතාරින්න බැහැ කියන එක. එයාවයි කැමති කරගන්න එක නම් ලේසි නෑ. මොනවා හරි ලොකු දෙයක් වෙලා තියෙනවා. මොන තරම් දෙයක් වෙලා තිබුණත් මේක කෙරෙන්න ඕන. එච්චරයි හිම. මිනිස්සු නැන් පස්සේ ලැජ්ජාව කියලා දෙයක් තියෙනවා. මේක බප්පු වගේ එක එක වෙලාවට එක එක දේවල් කරන්න බෑ මිනිස්සුන්ට. මේ කරලා තියෙන්නේ. ඇයි ආන්ටි? මම? මම තමයි. මට ලැජ්ජයි මනෝජ් ඔයා ගැන. මම ඔයාව මගේ පුතාටත් වැඩිය විශ්වාස කළා. මේ මොනවද මේ උස්සගෙන තියෙන්නේ? කොහෙද? නෑ. ඕනේ නෑ. මම මේව කරගන්නම්. ඔයගොල්ලෝ මහ පුදුම ළමයි. ඔයගොල්ලෝ නිසා මට ගෙදර ඉන්නත් නෑ.